සුබ සන්ධ්‍යාවක්. ඔබ කොන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙත්. මම නජිත් මාතරකේ. මම නිශාන්තී දිල්රුක්ෂේ. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත. කුමන බාධා පැමිණියද මද්‍රව්‍ය වලට එරෙහි සටන අත් නොහරින බව ජනපති පවසයි. රූපවාහිනියට කරන්න බැරි දේ. අපි අවුරුදු 2කින් අවුරුදු 10ක වැඩ කටයුතු කරලා තියෙනවා. රූපවාහිනියෙන් වැඩ කරන්න ලේසි. රූපවාහිනියෙන් අපිට බයින්න ලේසි. ඒත් ඇත්ත වශයෙන්ම සංවර්ධනය කරන්න තමයි. හම්බන්තොට නගරාධිපතිට බරපතල වැඩ සහිත සිරදඬුවම්. ඖෂධ හිඟය මවාපෑමක් විශේෂයෙන්ම අද ඖෂධ හිඟයක් පිළිබඳ යම් කිසි රාවයක් තියෙනව රට පුරා ඒක සත්‍ය කාරණයක් නොවේ. ඇසල මහා පෙරහැරේ සිව් මහා දේවාල කප්සිට වීම සුබ මොහොතින්. චීන භාණ්ඩවලට ඇමරිකාවෙන් නව තීරු බදු. හම්බන්තොට නගරාධිපති ඉරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ ප්‍රේමසිරි පරණමානයන් අයට බරපතල වැඩ සහිත පස් අවුරුදු සිරදඬුවම් නියම කෙරුණා. තවත් නඩු කිහිපයක් අධිකරණයේ හමුවේ අද කැතවනු ලැබුවා. දෙදහස් දාහතර වසරේ අප්‍රේල් 17 වෙනිදා හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා 20ක් යටතේ හම්බන්තොට නගරාධිපති ඉරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ ප්‍රේමසිරි පරණමානයන අයට නඩු පවරා තිබුණා. එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි මෙම දෙදෙනාට මෙසේ වසර 5ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණේ. මෙම නඩුවෙන් 5 දිනකට චෝදනා එල්ල වී තිබූ අතර ඉන් තිදෙනෙකු නිදහස් කිරීමට හම්බන්තොට පළාත්බද මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා නියෝග කළා. අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවක් වෙනුවෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතු වෙනුයි නිශ්ශංක සේනාධිපති හා පාලිත ප්‍රනාන්දු යන දෙදෙනාට එරෙහිව වරෙන් තුනිකුත් කෙරුණේ. රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලසක් වශයෙන් ලබා දීමේ හා ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම දෙදෙනාට කොළඹ මහාධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා. එය අද කැඳ වූ අවස්ථාවේ ඔවුන් අධිකරණයේ පෙනී නොසිටි බැවින් විත්තිකරුවන් අත්අඩංගුවටගෙන අගෝස්තු 7 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා නියෝග කළා. නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව අලියතුන් 5 දෙනෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු 8 දෙනෙකු අපමත මුදා හැරුණා. කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලයි නියෝගය ලබා දුන්නේ. එක් අයෙකුට රුපියල් 25,000 බැගින් මුදල් ලැබ හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීරයප දෙකක් මත මෙසේ මුදා හැරුණා. නඩුව ලබන 30 වෙනිදා යලි කැඳවීමටයි දින නියම කෙරුණේ. මෙතර පුත්කලයන් අත්අඩංගුවට ගැනීමේදී නිසි නීතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දෙන්නයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පොලිස් ප්‍රතිවරයාට අද නියෝග කළා. චෝදනා නොමැති පුත්කලෙකු සම්බන්ධයෙන් නියෝග ලබා දීමට අධිකරණීට බලයක් නැති බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නා. ජාතිවාදී සංවිධානයකට සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ නීති සම්පාදනය කිරීමට උත්සුක නොවූ ඇතමුන් මරණීය දඬුවමේ වැළැක්වීමේ නීති පාර්ලිමේන්තුවට ගෙනීමට උත්සාහ දරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමා පවසනවා. කුරුණෑගල සර් ජෝන් කොතලාවල මධ්‍ය මහාවිද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. මද්‍රව්‍ය නිවාරණය තේමා කර ගනිමින් පැවති වයිම පළාත් අන්තර් පාඨශාලීය නිර්මාණ තරඟයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් පිළිගැන්වීමේ උත්සවය අද පැවතුනේ කුරුණෑගල සර් ජෝන් කොතලාවල මධ්‍ය මහාවිද්‍යාලයේදී. මතින් මිදෙමු තුටින් හිඳමු යන තේමාව යටතේ මෙම තරගාවලිය සංවිධානය කර තිබුණා. ජනාධිපතිතුමාගේ මතින් නිදහස් රටක් බිහි කිරීමේ සංකල්පයට අනුව ජාතික මද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කර ඔවුන් මද්‍රව්‍ය භාවිතයට එරෙහිව බලගැන්වීම මෙහි අරමුණයි. පාසල් කොට්ටාස සහ පළාත් මට්ටමින් පැවති තරගාවලියේ ගද්‍ය, පද්‍ය, ගේය පද රචනා, කෙටි කතා, චිත්‍ර, කතික, කෙටි නාට්‍ය, කෙටි චිත්‍රපට සහ ආදර්ශ පාඩ නිර්මාණ යන අංශ 9ක් ඔස්සේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් මෙම තරගය පැවැත්තුණා. එම තරඟ අංශවලින් ජයග්‍රහණ හිමි කරගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1036 දෙනෙකුට සම්මාන හා සහතිකපත් පිරිනැමීම සිදු කෙරුණේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. එෙහිදී උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ලෝක නායකයන් නැගී නොසිටින්නේ ඔවුන්ගේ ජීවිත අවදානම හෝ ආණ්ඩු බලය පෙරලා දැමීමට එම ජාවාරම්කරුවන්ට ඇති හැකියාව සම්බන්ධයෙන්
දැනුවත්කමනි සබවයි පසුගිය අප්‍රේල් 21 ඇතිවෙච්ච ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ රට තුල මතයක් ඇති වුණා සිංහල දමිළ මුස්ලිම් සියලු ජනතාවගේ පැත්තෙන් උගතුන් බුද්ධිමතුන්ගේ පැත්තෙන් වියතුන්ගේ විද්වතුන්ගේ පැත්තෙන් දේශපාලකයන්ගේ පැත්තෙන් මාධ්‍යෙන් කිව්වා මේ ත්‍රස්තවාදී ව්‍යාපාර මෙවැනි දේවල් ඇති නොවන්නට විශේෂයෙන්ම අලුත් නීති සකස් කළ යුතුයි නීති සම්මත කළ යුතුයි කියලා දැන් මාස 3මාරක් ගිහිල්ලා ඒ නීති නැහැ තවම මරණීය දඬනේ වළක්වන නීතිය පාර්ලිමේන්තුවට එනවා මද්රව්‍ය ජාවාරම්කාරයෝ ශක්තිමත් කරන්නේ දේශපාලඥයෝ මද්රව්‍ය ජාවාරම්කාරයෝ මුදලින් සියලු දෙනා අල්ලගෙන ඉන්නවා මේවා පුනුල් ව්‍යාපාර නීති විරෝධී මද්රව්‍ය මර්ධනය කරන්න ලෝකේ බොහෝ දේශපාලන නායකයින් අත ගහන්නේ නැහැ ඒකට හේතුව මරණය එහෙම නැත්නම් ආණ්ඩු බලයෙන් පෙරලා දැමීම ඔව්ව දේශපාලනයෙන් අතුගා දැමීම මම මේ දේ හොඳට දැනගෙන තමයි මේ දේට අත ගහලා තියෙන්නේ අද සමාජ විබ්බඩවියවල විවිධ ශේෂ්ත්‍රවල මට විරුද්ධව යන කරන නිඳා අපහාස උපහාස එයින් 90% පිටිපස්සේ ඉන්නේ මද්රව්‍ය ජාවාරම්කාරයින්ගේ සල්ලි ඉත අසත්‍ය දේවල් වලින් සමාජයේ මාව ගර්හාවට නිඳාවට අපහාසයට පත් කරනවා මද්රව්‍ය ජාවාරම්කාරයින්ගේ කෝටි ගණන් සල්ලි අද වියදම් කරනවා මට විරුද්ධව මරණීය දඬනේ වළක්වන නීතිය පාර්ලිමේන්තුවට ගේනකොට මේකෙන් සතුටු වෙන්නේ මේ රටේ මහා පරිමාණ මද්රව්‍ය ජාවාරම්කාරයින්ගේ ඉඳලා ගමේ දරුවන් වින සකරන ගමේ කුඩු විකුණන මිනිහා. ඒක නිසා අපි යහපත් දෙයක් කරන්න හදන විට ඒට එන අභියෝග වලට සැලෙන්න ඕන නැහැ. අපි යා යුතු ගමන යා යුතුයි. ලබා දුන් පොරොන්දු ඒ අයිරින්ම ඉටු කළ ආණ්ඩුවක් ලෙස වත්මන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව හැඳින්විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අනුරාධපුරයේ ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහනකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. අනුරාධපුර මහවිලච්චිය මැදෝයාමඩුව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙවීමෙන් ලෝක බැංකු ආධාර මත මෙම ප්‍රතිසංස්කරණය සිදු කෙරෙන්නේ දේශගුණික සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘති යටතේ. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 50ක්. මෙමගින් ප්‍රදේශයේ ගොවි පවුල් විශාල සංඛ්‍යාවකට සෙත සැලසෙනවා. අනුරාධපුරයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වුණේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී ඉඩම් හිමිකම් ඔප්පු 1200ක් ලබා දීමට කටයුතු කෙරුණා. එම අවස්ථාවට උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්සානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා. ජනතා ගැටලු විසඳා රට අනාගත සංවර්ධනය කරාගෙන යන ආණ්ඩුවකට රට නැවත බාර දෙනවාද නොමැතිනම් රට අඳුරු යුගයකට ගෙන යන ආණ්ඩුවකට රට බාර දෙනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවයි උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. ඉස්සෙල්ලා අපිට බයින්න පටන් ගත්තා. මොකද පළවෙනි අවුරුද්ද ආවම භාණ්ඩාගාරයේ හිස් නෙමෙයි අපිට ණයක් ගන්නවත් විශ්වාසයක් තිබුණේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලා ආර්ථිකය හදන්න තිබුණා. ඊට ඉස්සෙල්ලා තිබුණේ ආණ්ඩුව ණය ගන්න බැහැ කියලා ඡන්දෙකට ගියා. අපි ඡන්දෙන් තීරිලා ආවේ අපිට ආපහු කියන්න බෑ ණය ගන්න බෑ මුදල් හොයන්න බෑ කියලා. එහෙනම් ආර්ථිකය හදන්න පියවර ගත්තා. ඒ පියවර අරගන්න ගමන් ඒක ජනතාවට ඇත්ත වශයෙන්ම බලපෑවා. ඒත් ඒ වගේම අපි පුළුවන් හැටියට පඩි වැඩි කරා. වෙනත් සහන දුන්නා. ඒත් මම කියන්නුනේ පළවෙනි අවුරුදු දෙකේ නම් ඕන තරම් බැනුම් ඇහුවා. මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. ඒ වගේම අපෙන් ඇහුවා මොකද්ද කරන්න යන්නේ? ඇයි ආර්ථිකය ගැන විතරක් කියන්නේ? බලන්න ගිය ආණ්ඩුව කරපු වැඩ කටයුතු. මම ඒක කොහෙන්ද බලන්නේ කියලා. රූපවාහිනිය පෙන්නුවා කිව්වා. අන්න ඒකයි වෙනස. අපේ සංවර්ධනය කියන්නේ රූපවාහිනිය නෙමෙයි. තාම මේ අය බලාපොරොත්තු වෙන රූපවාහිනියෙන් පුළුවන් කියලා ඔක්කොම කරන්නේ. අපි බිමට බැහැලා වැඩ කටයුතු කරන්නේ. මම අහන්නේ මෙහෙම අධ්‍යාපන ශාස්ත්‍රයේ දියුණු කරපු වැඩ කරපු ආණ්ඩුවක් තියෙනවද? ආයෝජනය කරපු ආණ්ඩුවක් තියෙනවද? සෞඛ්‍ය අංශය දිහා බලන්න. ඇති වෙලා තියෙන දියුණුව දැන් තියෙන රන්මාවත් ව්‍යාපාරේ අද ගම් පෙරළිය වැඩසටහන යටතේ ගමේ වැඩ කටයුතු කරගෙන යනවා. හැම ගමකම වැඩ කටයුතු කරගෙන යනවා. අද යෞවනයන් සහභාගී වෙනවා ගමට කෝටියක් වැඩසටහන යටතේ. මෙන්න මෙහෙම සංවර්ධන වැඩ කටයුතු රට වටේම සිදු වෙනවා. සංවර්ධන වැඩ කටයුතු විතරක් නෙමෙයි. අද රටේ සංහිඳියාව තියෙනවා. මේ රටේ නීතිය සාමය ක්‍රියාත්මක වෙනවා. ස්වාධීන පොලිස් කොමිසමක් තියෙනවා. අඩුපාඩුකම් තියෙන්න පුළුවන් අපි. ඒත් ඉස්සරහට වඩා හැම අංශයක්ම ක්‍රියාත්මක වෙනවා කියලා මං කියන්න කැමතියි. ඕනෑම අභියෝගයකට අපි මුහුණ දීලා තියෙනවා. එහෙනම් මේ අවුරුදු දෙකේ ඒ බෝම්බේ කියලාවත් අපි යන සංවර්ධන වේගයේ අඩු කරේ නෑ කියලා මම මෙතන කියන්න කැමතියි. අපි එහෙනම් ඉදිරියට මේ දිනුව ගෙනේනවා. මං අහන්නේ කාටද කරන්න පුළුවන්? අපි අවුරුදු දෙකකින් අවුරුදු 10ක වැඩ කටයුතු කරලා තියෙනවා. රූපాయనిෙන් වැඩ කරන්න ලේසි. රූපాయనిෙන් අපිට බයින්න ලේසි. ඒත් ඇත්ත වශයෙන්ම සංවර්ධනය කරන්න අමාරුයි.
මේරටේ කෝටිපතියන්ට ලොකු පවුල්ලලායට වරප්‍රසාද තියෙන උදවියට තිබෙන අයිතිය මේන සාමාන්‍ය ජනතාවටත් ලබා දිය යුතුයි කියලා. ගොවි ජනතාවටත් ඒ අයිතිය ලබා දිය යුතුයි කියලා එතුමා මතයක ඉන්නවා. ඒක මේ රටේ දේශපාලන නායකයෙක්ට තිබුණා නම් ඒ තිබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විතරයි කියලා මම බය නැතුව කියනවා. එනිසායි එතුමා කිව්වේ අවුරුදු 10කට වැඩි රජයේ ඉඩමක් භුක්ති විඳින කෙනෙකුට අපි සින්නක් කරයි කියලා ලබා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියලා. මේ උත්සාහය අතාරින්නේ නැහැ. අපි හිතනවා පරාස සභාවල්වල වගකීම ඉත්තෝ මේ අහිංසක මිනිස්සුන්ගේ අයිතිය ගැන කල්පනා කරලා ඒ ජනතාවට දෙන්න යන වරමට අපට සහයක් ලබා දෙයි කියලා. රට තුල ඖෂධ හිඟයක් ඇති බවට පැතිර යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව වෛද්‍ය සැපමංශ අධ්‍යක්ෂ ඒටි සුදර්ශන මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන්ම අද ඖෂධ හිඟයක් පිළිබඳ යම්කිසි රාවයක් තියෙනවා රට පුරා. ඒක සත්‍ය කාරණයක් නොවේ. රටේ මහා ජනතාවටම කියන්න කැමති අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අයිතමයන් 19000ක් ගේනවා. එතකොට මේ 19000න් 10ක් හෝ 20ක් නැහැ කියන එක රටේ ඖෂධ හිඟයක්ද කියලා මම අපේ මහා ජනතාවගෙන් විමසනවා. හේතු සමහර විට තියෙනවා මේ 20-30ට තා ඉහළ ඉල්ලුමක්. ඊළඟට සමහර ඖෂධයේ රෝහල් ඇස්තමේන්තු කරලා තියෙන පුළුවන් අඩුවෙන්. ඒ අඩු අස්තමේන්තුවට වඩා ඉහළ ඉල්ලුමක් ලැබිලා තියෙන්න පුළුවන්. ඊළඟට අපි තේරුම් ගත යුතු දෙයක් තමයි දකුණු ආසියාවේ තියෙන විශාලතම සහ දියුණුම පරිගණකගත ඖෂධ කළමනාකරණය තියෙන ශ්‍රී ලංකාවේ. ඇති ඒ ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. ඖෂධ ඉල්ලුමට අනුව අපි දීලා තිනවා. යම් තැනක ඖෂධයක් අඩු වුණොත් අනිත් කෙනාට හුවමාරු කරගන්න නිදහස් ක්‍රමවේදයක් අපේ රටේ තියෙනවා. අගෝස්තු පස්වනතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව සංධානයේ පිහිටුවීමට කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පදනම් ආයතනයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඊයේ රාත්‍රී 9ට තිබුණා අල්ලේගහ මන්දිරයේ පක්ෂ නායක රැසීමේදී. ඒකේ දීර්ඝව කතා කරා. ඒකේදී යම් යම් කීප දෙනෙක් කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් ඒකේ ව්‍යවස්ථාව පිළිබඳව ඉදිරිපත් කළ තිබුණා අදහස්. ඒක අපිට හොයා බලන්නත් කිව්වා පක්ෂ නායකින්ට. නමුත් පක්ෂය පෙරමුණ හැදීම පිළිබඳව වැඩි විශාල ප්‍රමාණයක් එකට එකඟතාවය පළ කරපු නිසා ඒක ගැන කතා කරන්න අවශ්‍ය නැහැ කියලා ආගමැතිතුමා කිව්වා. ඒ අනුව අපි දීර්ඝව කතා කරා පස්වෙනිදා මේ තිබෙන රැස්වීම ගැන. ඒක සාර්ථකව ඉෂ්ට කරන්නේ කොහොමද කියන එක, ඒක කිසි කෙනෙකුට කඩාගප්පල් කරන්න නොදී හොඳින් ඒ වැඩපිළිවෙල ඉදිරියට යන්නේ කොහොමද කියන එක. එහෙම ගෙවල් ගන්නවද පක්ෂ මූලස්ථාන හැටියට? මේක ගෙදර වැඩක් නෙවෙයි, මේක රටේ වැඩ. ඉස්සෙල්ලා සන්ධානේ බිහි කරනවා. සන්ධානේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, සන්ධානේ වැඩපිළිවෙලත් ඒ සියලුම දේවල් ඒකේ නායක මණ්ඩලයත් විධායක සභාවේ තීන්දුව තීරණ අනුව ඉතුරු තීන්දුව ඔක්කොම ගන්න. අපිට ඉන්නවා අපේක්ෂක ගණනාවක්, හොඳ අපේක්ෂකයෝ. එක එක්කෙනාට එක එක විදිහේ සුසුකම් තියෙනවා. එයින් එක්කෙනෙක් තෝරනවා. පවුලේ කට්ටිය නෙවෙයි. එච්චර වෙනස්. ඒකට අද දුන්නනේ අධ්‍යක්ෂකතුම සම්පූර්ණ මේක අමූලික බොරුවක් කියලා. ඓතිහාසික මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍ය සඳහා කප් සිරුවීමේ චාරිත්‍රය සිව් මහා දේවාලයන්හිදී සුබ මොහොතින් අද සිදු කෙරුණා. නාත විෂ්ණු පත්තිනි සහ කතරගම යන දේවාලයන්හිදී මෙලෙස කප් සිටුවීමේ චාරිත්‍රය සිදු කෙරුණා. ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන්නේද මෙයයි. නිසි කලට වර්ෂාව ලැබීම මෙන්ම සමෘද්ධිය සහ සෞභාග්‍යද මෙමගින් අපේක්ෂා කෙරෙනවා. පෙරහැරට සහභාගි වන්නන්ගේ ආරක්ෂාව හා සුභසෙත ප්‍රාර්ථනා කරමින් දේවාශිර්වාදය ලබා ගැනීමද මෙහි තවත් අරමුණක්. සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන් සහ ප්‍රධාන කපු මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යය අගෝස්තු 5 වෙනිදා සිට 15 වෙනිදා දක්වා. ජයග්‍රහණය සඳහා සඳහනගත වීම අතිශයින් වැදගත් බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ITN සංවාදයේ සජීව වැඩසටහන සමග එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මතයක් ඇතුළත තිබෙනවා ඇමතුමනි, දැන් ඇත්තටම අජිත් පී පෙරේරා අමාත්‍යතුමන් මන්දක එක්තරා මාධ්‍ය ආධාර ප්‍රකාශයක් කරනවා. එහිදී ඔහු පෙන්වා දුන්නා
මට තේරුණේ ඔහු කියන්නේ යන්නේ එක්සත් ජාතික පක්ෂයේ ලැබිය යුතු නිසි බලය මේ පෙරමුණ තුල ලැබෙන්නේ නැතයි කියලා. ඔවුන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නැත්නම් එක්සත් ජාතික පාක්ෂිකයට සහ ඔබවැනි දේශපාලනඥයන්ට අවාසියක් සිද්ධ වෙනවා නේද? නෑ ඇත්තට මේ ඒක මම දන්නේ අජිත් පෙරේරා මහතා අයිය එහෙම කිව්වේ කියලා. ඒක මට නම් පේන්නේ නෑ. මොකද මෙතන පැහැදිලිව තියෙනවා එකක් තමයි මම ඒක ඉංග්‍රීසියෙන් කියන්නම් the values of the vote of the nominee of the United National Party shall be equal to 50% term. කියන්නේ 50%ක්. දැන් ලීඩර්ෂිප් කවුන්සිල් එකේ ඉන්න 10 දෙනයි. නායකත්ව මණ්ඩලයක් තියෙනවා. ඒ නායකත්ව මණ්ඩලයේ ඉන්න 10 දෙනයි. නායකත්ව මණ්ඩලයේ ඉන්න 10 දෙනා අතර එක්සත් ජාතික පක්ෂයේ බලය ඉන්නේ 50+1. එතකොට 51ක් එනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයට පක්ෂයක් හැටියට තනි බලයක් එනවා 51ක. මේ ව්‍යවස්ථාව යටතේ. ඕනෑම වෙලාවක යම්කිසි අහිතකර දෙයක් වෙනවා නම් එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පක්ෂය ඒ නියෝජනය කරන පුද්ගලයාට ලීඩර්ෂිප් කවුන්සිල් එකේ නායකත්ව මණ්ඩලයේ හැම වෙලේම පුද්ගලයාට මෙතන මේ බලයක් තියෙනවා වීටෝ බලයක් නිශ්චිත බලයක් ඒක තියෙනවා නිෂේධ බලයක් ඔව් නිෂේධ බලයක් තියෙනවා මේ ඒක ප්‍රතික්ෂේප කරන්න ඉතින් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට අහිත නොකරන විදිහට තමයි මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ ඉතින් ඒ කියන්නේ යම්කිසි දැන් මේක බාගලවට කියන්න පුළුවන් 60%ක් කරන්න කියලා අද දින මතවාද ඉදිරිපත් කර චරිතත් මේ සාකච්ඡා වලට එකතු වුණා ඉතින් ඒ චරිත එකතු කරගෙන තමයි මේ රණවික ක්‍රමසිංහ මැතිතුමා මේ ගමන ගියේ අමතුමේ සන්දානක අවස්ථාවේ කුමක්ද දැන් මේ රටේ දේශපාලන පක්ෂ සන්දාන ගතවීම පිළිබඳව කතා කරනවා ඇත්ත අවස්ථාවේ කුමක්ද සන්දාන ගතවීම සම්බන්ධයෙන් නෑ එකක් තමයි මේ තනි පක්ෂයකට මේ ජයග්‍රහණය කරන්න බෑ කියන මතය ඔබ හිතන්නේ බෑ කියලා ඔබ හිතන්නේ අමාරුයි කරන්න මොකද තනි පක්ෂයට දැන් එක්සත් ජාතික පක්ෂයට 30%ක් නම් තියෙන්නේ එතකොට අපි කොහොමද ජනාධිපති වර්ණය අනිත් 20% ගන්න 20.1 ගන්න එතකොට එතන පුළුල් සන්දානයක් අවශ්‍යයි. ඉතින් අපිට තමයි මේ පුළුල් සන්දානය හදන්න පුළුවන්. ඉතින් දැන් ඔබතුමාට මතකයි මේ පොහොට්ටුව පක්ෂය දැන් දවස් සතියකට පමණ පෙර සන්දානයක් අස්සම් කරා. මං හිතන්නේ ඡන්ද 1000ක්වත් නැති මේ දේශපාලන පක්ෂ ටිකක් එක්ක අස්සම් කරේ. ඒක විහිළුවක්. රාජ්‍ය සේවයට එක්වන පිරිස් ජනතාව වෙනුවෙන් සේවය කිරීමට කැප විය යුතු බව අමාත්‍ය තලත අතුකොරළ මහත්මිය පවසනවා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා. කාර්යාල කාර්ය සහායක සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවාගත් 119 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දීම අමාත්‍ය තලතාතු කොරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රටේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න පළමුවෙන්ම කැපෙන්න ඕන එක්කෙනා මම. සම්පූර්ණයෙන්ම ස්වාධීන අධිකරණයක් ඇති කරන්න පුළුවන් වෙලා තියෙනවා. මඩ ගහනවා ඒකෙත් කිසිම ප්‍රශ්නයක් නැහැ. 1141කට උපාධිධාරීන්ට පත්වීම් දුන්නා 2012 ජනවාරි ඉඳලා 2016 දෙසැම්බර් වෙනකන් උපාධිය ලැබපු සියලු දෙනාම. පක්ෂයක් බැලුවේ නැහැ, පාටක් බැලුවේ නැහැ. ලංකා විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබපු සියලු දෙනාටම පත්වීම් රත්නපුර දිස්ත්‍රික්කයේ ඊයේ වෙනකොට 2016 දෙසැම්බර් වෙනකම්ම ලබා දීලා තියෙනවා. ඒක රජයේ යුතුකම. රාජ්‍ය සේවයට එන්න ගොඩාක් අය පොරකන. හැබැයි රෝස්මල් යානාවක් කියලා නම් හිතන්නේ. අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 5 වනදා සිට 31 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ දිවයිනපුරා විභාග මධ්‍යස්ථාන 2678කදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 4 වෙනිදා පැවැත්වෙනවා. උසස් පෙළ විභාගයේ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා වන විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට නොලැබුණු අයදුම්කරුවෙක් වෙතොත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කිරීමෙන් ලබා ගත හැකි. එසේත් නැතිනම් 0112 784208 0112 784 537 හෝ 0113 143 414 යන දුරකථන අංක උසේ විමසීමෙන් ප්‍රවේශ පත්‍ර ෆැක්ස් මගින් ගෙන්වා ගත හැකි. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 74789ක්. මේ අතර උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගීමේ කටයුතු අදියර 3ක් යටතේ සිදු කෙරෙනවා. එහි පළමු අදියර ලබන 28 වෙනිදා සිට සැප්තැම්බර් 13 වෙනිදා දක්වා සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. එම කාලය තුල පාසල් 26ක් වසා තැබීමට කටයුතු කෙරෙනවා. 3 වන වාරය සඳහා එම පාසල් යළි විවෘත කෙරෙන්නේ සැප්තැම්බර් මාස 16 වෙනිදායි. පහශ්වෙනි ශිෂ්‍යත්ව විභාගයේ ඇගීම් කටයුතුද ලබන 15 වෙනිදා සිට 20 වෙනිදා දක්වා සිදු කෙරෙනවා.
ශිල්ප සේනා මීළඟ වැඩසටහන සැප්තැම්බර් 4 වෙනිදා පොළොන්නරුවේදී ආරම්භ කරන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. මහනුවර හා ඇඹිලිපිටිය යන ප්‍රදේශවලද එම වැඩසටහන පැවැත්වීමට අපේක්ෂා කරන බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. සියලු අභියෝග ජය ගනිමින් ලක්ෂ 7කට අධික ප්‍රමාණයක් ශිල්ප සේනා වැඩසටහනට අපිට සහභාගී කරගන්න අවස්ථාව ලැබුණා. එෙහිදී අපි වැඩියෙන්ම මම හිතන්නේ ලැබපු දේ තමයි විශේෂයෙන්ම ත්‍රිවිද හමුදාව 500කට අධික ප්‍රමාණයක් බඳවාගත්ත තමන්ගේ ආයතනවලට. ඒ වගේම අපේ විද්‍යාව තාක්ෂණය අතිනුත් සාගරයක් වගේ දැනුම් ප්‍රමාණයක් මේ දරුවන්ට ලබා ගන්න අවස්ථාව ලැබුණා. බලාපොරොත්තු වෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සැප්තැම්බර් 4 වෙනිදා පටන් අරගෙන දවස් 5ක්. ඒ වගේම මේ මාසේ අන්තිමට බලාපොරොත්තු වෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ 4 වෙනි ශිල්ප සේනාව ඇඹිලි පිටියේ පවත්වන්නත් ඔක්තෝබර් මාසයේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතන්නේ මේ තුලින් අපිට විශේෂයෙන්ම ජනතාව තාක්ෂණයේ විද්‍යාව සම්බන්ධ දැනුවත් කිරීම වගේම වෙළඳ අවස්ථාවක් ලබා දීමේ කාර්යාවලියත් ඒ වගේම අපි විශේෂයෙන්ම කලාකරුවන්ට වාණිජමය වටිනාකමක් ලබා දෙන්නත් උන්ට අවස්ථාවක් ලබා දෙන්නත් මේක අපි තෝතැන්නක් බවට පත් කරගන්නවා. පාලකයන් පිළිබඳව නොව රටේ ජනතාව ගැන සිතා ජනවරම භාවිත කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සදාතිස ගම සහ සරුකෙත ගම උදාකම්මාන ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් එමහතා මේ බව ප්‍රකාශ කළා. සැමට සෙවන යලි පිපිදෙන උදාකම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරෙනු 230 සහ 231 වන ආදර්ශ ගම්මාන වන මෙම ගම්මාන සියලු යටතල පහසුකම් වලින් සමන්විතයි. මේ සඳහා වැය කෙරෙනු මුදල රුපියල් ලක්ෂ 334ක්, නිවාස ලාභීන්ට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය සහ රුපියල් ලක්ෂ 98ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 35ක හිමිකම නොමිලේ ලබා දීමද මෙහි සිදු කෙරුණා. ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 60කට රුපියල් ලක්ෂ 120ක් වටිනා විසිරි නිවාස ණය, පවුල් 50කට රුපියල් ලක්ෂ 100ක් වටිනා සොඳුරුපියස නිවාස ණය, ශිල්ප සවිය වැඩසටහන යටතේ අභ්‍යාස ලාභින් 42 දෙනෙකුට රුපියල් ලක්ෂ 21ක් වටිනා ප්‍රතිලාභ පිරිනැමීමටද මෙහිදී කටයුතු කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම පාසල් ළමුන් සඳහා පොත් කට්ටල, ස්වයං ප්‍රක්‍රියා ණය සහ නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමටද මෙහිදී කටයුතු කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ රටේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරන ඒ අවස්ථාව මේ රටේ ජනතාවගේ අත ළඟට එනවා. ඒ වටිනා ජනවරම පාවිච්චි කරන්නට ගත යුතු හොඳම තීන්දුව මොකක්ද කියන එක ගැන කල්පනා කරනකොට රට ගැන මදක් හිතන්න, රටේ ජනතාව ගැන මදක් හිතන්න, පොදු ජනතාව අතරේ බයට පෑගෙන දූවිලි වලටත් වැඩිය නිහතමානී වෙලා කවුද ඔබලාගේ ජනතා සේවාව ඉෂ්ට කරන්නේ? කවුද ඔබලාගේ සිහින සැබෑ කරවන්නේ? ඔබලාගේ සිහින සැබෑ කරවන්නට නම් ආර්ථික සමෘද්ධියක් නිර්මාණය කරන්නට ඕන, ආර්ථික සෞභාග්‍යයක් බිහි කරන්නට ඕන. හැබැයි මේ සමෘද්ධිය, මේ සෞභාග්‍ය පාලකයන්ට වරප්‍රසාද ලැබෙන සෞභාග්‍යයක් නොවිය යුතුයි. මේ නිර්මාණය කරන සෞභාග්‍ය ගමේ ඉන්න බණ්ඩායගේ, මැලිකියක්ගේ මුදල් පසුම්බියට දැනෙන සෞභාග්‍යයක් විය යුතුමයි. දරුවන්ට ක්‍රීඩාවට අවශ්‍ය සියලු පහසුකම් රජය සලසා ඇති බව අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතා පවසනවා. සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ඩී රතගාල විවෘත කිරීම, වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කිරීම හා එලිමහන් ක්‍රීඩාංගණය වටා ආරක්ෂිත තාත්පේ ඉදිකිරීම ඇරඹීම සිදු වූයේ අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් මිලියන 72ක වියදමින් එම කටයුතු සිදු කිරීමටයි පියවරගෙන තිබුණේ. ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ගත්තත්, රුවස්ත ක්‍රීඩාංගණයක් ගත්තත්, පල්ල ක්‍රීඩාවලට පිටියක් ගත්තත් තිබුණේ සුගතදාස අධිකාරිය විතරයි. ඒකත් ගොඩක් දේශපාලනීකරණය වෙලා තිබුණා. මම විශ්වාස කරනවා එහෙම නොවිය යුතුයි. දැන් අපිට ඉතුරුලා තියෙන හරි සම්පතක් හැර දින සුගතදාස විතරමයි. අපේ ගම්වල ළමයි දුවලා දුවලා ඇවිල්ලා එකපාරට සින්තටික් ට්‍රැක් එක දාපොන් කකුල් පැටලෙන. ගමේ ළමේ ජීවිතේ දුවලා නැහැ පිට කොහෙවත්. දැන් සුසන්තිකාලා ගමයන්ති දැර්සල මම ප්‍රැක්ටිස් වෙලා වත්තලා යන්නේ බස් එකේ. අපි ඉස්සර පුදුමාකාර මේ සුගතදාසද බැලුවා. ඒ කාලේ හොඳට කල්පනා කරලා බැලුවනම් සුගතදාස එක හදලා ට්‍රැක් හදලා ඔක්කොම දැම්මම පස්සේ එකපාරට පිපිදීමක් මල්ල ක්‍රීඩාව ඊට පස්සේ ආයෙත් එක පාට කඩාගෙන වැටුණා. අඩුම ගානේ පිට පළාතේ පළවෙනි සින්තටික් ට්‍රැක් එක ගෙනියන්න, මාතලේ පිටණියකට සින්තටික් ට්‍රැක් එකක් ගෙනියන්න උත්සාහ කරනවා. බදුලෙත් එකක් කරන්න. මොකද බදුලෙත් දාමත මීටර් 400ක පිටියක් තියෙනවා. ඔබතුමාලා සුගතදාස අධිකාරියට ඔබතුමාලගේ හදවතම දෙන්න. මෙතනින් ක්‍රීඩකයෝ ගොඩනගෙනවා. මෙතනින් තමයි ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය කිසි දෙයක් ඇති නොවන තැන. හස්ත කර්මාන්තේ නිරත වූ වන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන බව රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා.
महानुवर पैवति युगेट निपयुं देदहास दहा नवय बांड हा नवनिर्माण प्रदर्शनीय विवृत किरीमे अवस्थावट एक्विमिनुई ए महता मे बव किया सिटिये हस्त कर्मांत पुहुनु लाभिहिन सदहा सहतिक पत प्रदानीय किरीमद बुद्धिक पतिरिन महता तीन सिदु केरुणा අපි ලෑස්ති කරලා තියෙනවා මේ ශිල්පීන් සියලු දෙනා පළාත් ප්‍රදර්ශනයේදී ජාතික ප්‍රදර්ශනයේ ඉදිරිපත් කරන සියලු දෙනා අපි නොමිලේ රක්ෂණ ආවරණයක් දෙනවා මේ අවුරුද්ද අපි මේ රක්ෂණ ක්‍රමය යනවා ඒ කියන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් ලැබුණ අවුරුද්ද මගේ ඉලක්කය කොහොමද තමුන්නාසලව විශ්‍රාම වැටුපකින් සවි බල ගන්න එක ඒ පාරේ අපි යමින් ඉන්නවා ඊට අමතරව හැම ශිල්පියෙකුටම අපි දෙනවා සතසෙන් වට්ටම් කාඩ් පතක් අර මේකද 25 ලක්ෂයකට මේ කාඩ් පත දෙනවා කාඩ් පත ශිල්පීන්ට දෙන්නේ නොමි ඒ නිසා මේ අපේ අමාත්‍යංශය අපි අලුත් ක්‍රමවේද නිර්මාණය කරලා තියෙනවා ඒ ක්‍රමවේද හරහා බලාපොරොත්තු වෙන්නේ තමුන්නා दिवेन पुरा सिदुकरेन संवर्धन व्यापृति की पेक तुरतुर संवर्धन पुआत विशेषांगेन गंपिरलिय संवर्धन संग्रामे अटते कुरुनेगल यंतंपलाव प्रदेशे मार्ग रसक जनता आईतियत पत्केरुना ඒ රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යන්තම් පලාව සාරගම විජය සමගිපුර නදී උයන සහ ගැමුණුවත්ත ඇතුළු මාර්ග කිහිපයකුයි මෙසේ ජනතා අයිතියට පත් කෙරුණේ මේ සඳහා රුපියල් ලක්ෂ 901ක මුදලක් වැය කෙරුණා රුපියල් ලක්ෂ 115ක වියදමින් සංවර්ධනය කළ කුරුවිට කැටවල කණේගල මාර්ගයේ ජනතා අයිතියට පත් කෙරුණා ශ්‍රීපාද අඩවියට අයත් දුෂ්කර ප්‍රදේශයක් හරහා මෙම මාර්ගය ඉදිකිරීම හේතුවෙන් ප්‍රදේශයේ පෞල් විශාල සංඛ්‍යාවකට සිත සැලසෙනවා. පළාත් මාර්ග අමාත්‍යංශයේ ලේකම් චාමර බමුණු ආරච්චි ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් අනුර කුමාරයන් මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටියා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ගිරිඋල්ල කරගහගෙදර ප්‍රාථමික විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාගේ ප්‍රධානත්වයෙන්. නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 160ක්. දඹදෙනිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක රූකාන්ත ගුණතිලක විදුහල්පති එච්.පී. හේමන්ත කුමාරයන් මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ ආණ්ඩුව වැටෙන්නෙත් නැහැ. අපේ ආණ්ඩුව ඉදිරියට අපි වැටෙන්න දෙන්නෙත් නැහැ. මතක තියාගන්න මීට වඩා හොඳ ජවයකින් අපි මේක ඉස්සරහට යනවා. දැන් මේනකොට ජනාධිපති කරණය වෙනුවෙන් තොර බදන්න පටන් ගන්න තියෙනවා. අපි ගෝඨා බෙහෙත් මන්ත්‍රයක් මඳුරලා දැන් අපි අය කරන්න හදනවා අපේ රටේ මාධ්‍යවේදියෝ ඉස්සුවා සුදු වෑන් වලින් පැහැරගත්ත විවිධාකාර අතුරුදහන් කිරීම කරමු හැබැයි ගෝඨාට ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා හැදුවේ නැන ගෝඨාට අපි බය නැහැ මතක තියාගන්න අපි මේ රටේ කාටවත් සමසේ සලකන්න පුළුවන් ජනතාවට අභයදානය දිය හැකි නයි අපි අපේ ජනාධිපති අපේක්ෂකයා හැටියට ගේනෝ ඒ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක කලබල වෙන දෙයක් නැහැ අපි ඒක ඉදිරියේදී හෙට කරන්න එවිදස් පුවත් සමකින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වෙන්න www.ipnnews.lk